හතරයි 14යි. ඔව් වෙලාව වැඩිද? වෙලාවක් ගිහින්. ඒක තමයි. බලමු අපි. අංක 1. පෘතුගීසි ලංකාව හැඳින්වූ නාමය වන්නේ. සීල. ඔව්. සීලම්. ඔව් සීලම් සීලම්. ඉතින් දෙක සීලම්. උදේ ටෝට් එක නැති අය අංක දාලා ලියා ගන්න. උදේ අතමහද. අංක දෙක පෘතුගීසි ලංකාවට ගොඩබසින විට පැවති රාජධානී හා ඒවායේ පාලකයන් නිවැරදිව ගලපන්න කෝට්ටේ අටවන වීර පරාක්‍රමබාහු රජු මහනුවර සේනා සමත වික්‍රමබාහු යාපනය පරරාජසේකරම රජු කෝට්ටේ අටවෙනි වීර පරාක්‍රමබාහු ළඟට මහනුවර සේනා සමත වික්‍රමබාහු රජු දාසවන සේවාස වන විට මෙරට පවති රාජධානී අතරින් ප්‍රධාන රාජධානී වූයේ කෝට්ටේ. 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 අංක හතර අටවන වීර පරාක්‍රම බාහු රජුගෙන් පසු කෝට්ටේ පාලකයා වූ දෙවැනි එකට කීවෙන්නද සර් එන්නේ දෙක පුතා මේ තියෙන सर मेरे का क्या नो काम के एक ही उत्तरे उत्तरे आंके आज नहीं आएगी एक ही आखर आंटी है एक तो नहीं आखर आनुंगे तो बोलता आंका तू ना आंका हाथर आता हुआ ना वीर पर आप लोगों को पास से आउट विजय बाहु पास से ना विजय बाहु पास से ना विजय बाहु पास से ना विजय बाहु दे हाय वन विजय बाहु हाय वन विजय बाहु हाय वन උත්තරය 1 6 වන විජේබාහු අංක 5 පුදුකීෂි කොළඹ කොටුවක් තනීම ආරම්භ කරන ලැබුවේ 1518 දී 1518 1518 උත්තරය 3 සීතාවක රාජසිංහ රජතුමා උඩරට ආක්‍රමණය කරන ලැබුවේ වර්ෂ 1565 1565 ආයි පාරක් බලමු महानोर आक्रमण एक दस पांची असुवे दी पावन तमाय सिद्ध रही एक दस पांची असुव समाज को तैयार ते असुव तो वे नोर बलान को ते अंग हितलक हुए अंक हाथ बालों अंक हाथ तो किसी के पैरों का मूलस्थान पीठाती बुनी गोवे
කපිතාන් ජෙනරාල්ද මුලින්ම ඇව්වේ ලොරෙන්සෝ දල්මේරා එයාගේ තාත්තා ෆ්‍රැන්සිස්කු දල්මේරාව තමයි පත්කලවන්නේ මුලින්ම පෙරදිග ප්‍රතිරාජ්‍යා විදියට එයා එනකොට එයාට කිව්වා ගිහිල්ලා වෙළඳ බලය අල්ලගන්න ඔයගොල්ලෝ හොයන්න සීලම් දූපත ඒ උපදෙස් දුන් දිල තමයි ඇව්වේ එතකොට වන්නි ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ පරාජසේකර රජතුමා පරාජසේකර ආයිබ වන්නි ආර ආර චක්‍රවර්ති පෙළපතේ කට්ටියද සර් ඒගොල්ලෝ හිටියේ යාපනයේ රාජධානියේ මේ වන්නි ප්‍රදේශයෙන් කවුද පාලනය කළේ යාපනය රාජධානි හා පෘතුගීසි එකේද තියෙන බලන්න පාලනය වුණා කියන අටපොතේ තියෙන්නේ වන්නේ නායකයන් වන්නේ නායකයන් ගැන වන්නේ ආරවරු වන්නේ නායකයෝ නැත්තම් වන්නේ ආරවරු හොඳයි පුතේ එතකොට වන්නේ ප්‍රදේශ පාලනය කරේ කවුද වන්නේ නායකයන් මෙහෙම ලියන්න ලේසියෙන් ලියන්න ලේසියෙන් අපි ලියමු වන්නේ ආරවරු වන්නේ ආරවරු ඒ වන්නේ ප්‍රදේශ පාලනය කරපට රජවරු කියලා කියන්නේ ඉතලට කියන්නේ වන්නේ ආරවරු නැත්නම් වන්නේ නායකවරු ඊළඟට 11 බලමු කෝට්ටේ වැඩ සිටි දළදා වහන්සේ සීතාවකට වැඩමවීමට කටයුතු කරනු ලැබුවේ හිරිපිටියේ රාළ
අංක 12 කෝට්ටේ හිස්තරක් හිමියන් සීතා බුද්ධ වංශ ඕ බුද්ධ වංශ බුද්ධ වංශ ශාස්ත්‍ර කියන හම්බුනේ උත්තරේ කිව්වා බුද්ධ වංශ දහතුන මුල්ලේරියා සටනේදී පෘතුගීසීන් 1600ක් මිය ගිය බව රාජාවලියේ සඳහන් වේ. අංක 14 සීතාවක රාජසිංහ රජුට උඩරට ආක්‍රමණය කිරීමට ස්තනක් නම් ප්‍රභූවරයා උදව් කළේය. වීරසුන්දර බණ්ඩාර. වීරසුන්දර බණ්ඩාර. අංක 15 බලමු. ස්තනක් උයනේදී සීතාවක රාජසිංහ රජුගේ කකුලේ උණ කටුවක් ඇනින. හෙතන්ගොඩ උයනේදී හෙතන්ගොඩ. අංක 16 තුපුකීසින්ගේ පෙරදිග ප්‍රදේශ භාර නිලධාරියා විසුරේ ලෙස හඳුන්වන්නේ. විසුරේ නම් දෙකක් තියෙනවා. විසුරේ කියනවා ඔපතරාගේ. ඒකට විසුරේ වරය කියන්න බැරිද? නෑ පුතේ එහෙම කිව්වේ නෑ. විසුරේ කියලා තමයි කිව්වේ. ඊළඟට අංක 17 තුපුකීසින්ගේ ආර්ථික අංශය ස්තනක් ඉඩෝල්ද පැසෙන්ඩ. විසුරේ විතරයි. විදෝර්ද පැසෙන්ඩා. අංක 18 පුතුකීසින්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ඌයේ කුළුබඩු වෙළඳාම. ඔතන අපි දාමු කුරුඳු වෙළඳාම. ප්‍රධාන ආදායම් මාර්ගයේ වෙළඳාම. දැන් ප්‍රශ්නේ අහපු විදිය බලනකොට අපිට දාන්න වෙන කුරුඳු කියන්නේ මෙච්චර පොඩ්ඩක් එහාට යන්නකෝ. හරිද? හරි සර්. අර 19 ඉස්තරක් තියෙනවා. මහබද්දේ. ඔව්. මහබද්දේ. ඔව්. මහබද්දේ දෙපාර්තමේන්තුව කුරුඳුගාමට පිටලා තිබ්බා. මහබද්ද. අංක 20 ගම්වල කුරුඳු තලන්නන්ගේ කටයුතු භාරව සිටියේ මහබද්දේ කපිතාන්. මහබද්දේ කපිතාන්.
අංක 21 කිස්තරන් ෆ්‍රැන්සිස්කන් ෆ්‍රැන්සිස්කන් මෙරට පැනලි ෆ්‍රැන්සිස්කන් ඕල් එක නිකාරේ ෆ්‍රැන්සිස්කන් අංක 22 ධර්මපාල කුමරු සෙලන් දූපත ස්වාගත යුතුයයි ෆ්‍රැන්සිස්කෝද අල්මේඩාට නියම කර ඇත. හරි. 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 ඉසහතර 16 වන සියවසට පෙර ලංකාවට බලපෑම් එල්ල කරනු ලැබුවේ යුරෝපා රටවල්ය. ඇරදී. 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 ආසියා රටවල්. අංක 25 16 සියවසට පසු මෙරටට බලපෑම් එල්ල කරනු ලැබුවේ ආසියාතික රටවල්ය. වැරදි. 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 ඔය එකක් වැරදි. අංක 26 මුස්ලිම් වෙළඳනැව් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටියේදී කුණාටුවකට හසු වීමෙන් අල්මේඩා ඇතුළු පිරිස ලංකාවට ගොඩ බසිනු ලැබීය. හරි 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 27 සීතාව රාජධානි බිඳවැටීමෙන් පසු පුදුකිසි බලයට පවති ප්‍රබලම තර්ජනය උඩරට රාජධානියයි. හරි 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 28 බෙලදාමෙන් හා යටත් විජිත කටයුතු වලින් උපරිම ලාභය ලැබීම පුතුකිසින්ගේ අරමුණ විය. හරි හරි 29 පුතුකිසින් ආදානගත කිරීමේදී සාම්ප්‍රදායික ක්‍රම වෙනස් කරනු ලැබීය. වැරදි. හරි හරි සාම්ප්‍රදායික ක්‍රම වෙනස් කළේ නැහැ මේගොල්ලෝ තිබුණ සමය තමයි පවත්වාගෙන ගියේ. අංක 31 අපනයනයේ සඳහා බාණ්ඩහා සතුන් එකතු කිරීම 30 අංක 30 පුතුගේසින් මුහුදුබඩ ප්‍රදේශවල කුරුඳු වගා කරනු ලැබීය. වැරදි. 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 31 අපනයනයේ සඳහා බාණ්ඩහා සතුන් එකතු කිරීම පුතුගේසින් කත්තේ ස්වභාවිකව වුණු කුරුඳු නේද? ඔව් ඔව් වනාන්තරයේ හැදුණු කුරුඳුම මේකට තල්ලා ගත්තේ. 31 අපනයනයේ සඳහා බාණ්ඩහා සතුන් එකතු කිරීම සුළු නිලධාරීන්ට පැවරී තිබුණි. හරි 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 32 බලමු අපි. පුතුකිසීන් තුල ආගම් ප්‍රචාරයේ ක්‍රීම සඳහා ඊතරම් උනන්දුවක් නොවිය. වැරදි. 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 33 මෙරට පුතුගීසි කපිතාන් ජෙනරාල් වරයාගේ උපදේශක සභාවේ පූජක වරේකු විය. හරි. 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 ඉක්මනට පුතා මේ දෙක ලියා ගන්න මේක මකලා අපි යමු දෙවන කොටසට. උදේ මට චුට්ටක් කියන්න සිග්නල් තත්ත්වේ කොහොමද කියලා සර් ගණන් හොඳයි හොඳයි නේ අවුලක් නැහැ සර් හොඳටම තියෙනවා
රවුටර් තුනක් එකට එකතු කරලා දී. සර් ඊළඟ සතියේ අපි ක්ලාස් එන්නද? අවුද එන්න? දැන් කීපාර කිව්වද එන්න කියලා? मतक शक्ति दुर्बल अरे कालीन कर रही है आदित्य के बेरो ना तो ලබන සතියේ මම මැසේජ් එකක් දාන්න මේ කොහොමද කරන්නේ හොඳ දෙකද තුනද කියලා දාන්න හොඳ දෙක කරමු සර් සර් ඉස්කෝලේ ගියොත් එන්නේ දෙක දෙකට කරන්න එන්නේ නැහනේ ඔව් ඉස්කෝලේ ගියොත් දෙකට බෑ පුතේ දැන් මතරම් කොමරෙන් පුළුවා මොනවද දෙකම ආරට දාන්න ඔව් මතරම් කොමරෙන් පුළුවා දෙක වෙනකොට මේ මොනවද දීමක් එක්ක දාලා ළමයින්ට බැහැ නේද ඒ ටයිම් එකට පන්ති දෙන්න ඇයි සර් බස් වල යන කට්ටිය? ඒක තමයි. අපිටත් එන්න පුළුවන්. සර් ජී මාට් එක අපිටත් කියලා දෙන්න. අපිට ජී මාට් එකට දාන්න. ආ. පුතා මේක මකන්නද? මකන්න සර්. සර් එපා. ආලිය පරිලිය. හරි සර් සර් මේක නම රිනේම් කරන්න බෑනේ. රිනේම් කරාම මොකද? ඔව් සර් මේ තාත්තගේ නම තියෙන්නේ. කොමන් නෑ සර්. නම් ගම් ගාව. දැන් හරි. බලමු අපි දෙන කොටස. අංකයක පරංගියා කෝට්ටේ ගියා වගේ යන පෙරළ නිර්මාණ වූ ආකාරය විස්තර කරන්න. අපි ලියමු. මෙහෙම ලියගමු. පෘතුගීසීන් 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 කොළඹ වරායේ සිට පෘතුගීසීන් කොළඹ වරායේ සිට කෝට්ටේ රජමාලිගාව දක්වා කෝට්ටේ රජමාලිගාව දක්වා කෝට්ටේ රජමාලිගාව දක්වා රැගෙන යාමේදී රැගෙන යාමේදී
කෙටි මාර්ග තිබියදී කෙටි මාර්ග තිබියදී කෙටි මාර්ග තිබියදී වට වංගු සහිත දිගු මාර්ගයක වට වංගු සහිත දිගු මාර්ගයක දින 3ක් තිස්සේ දින 3ක් තිස්සේ දින 3ක් තිස්සේ පයින් රැගෙන යාමට පයින් රැගෙන යාමට සිංහලයන් කටයුතු කළේය සිංහලයන් කටයුතු කළේය එමණිසා මෙම ප්‍රස්ථාපිරුල නිර්මාණය විය මෙම ප්‍රස්ථාපිරුල නිර්මාණය විය අංක දෙක බලමු අපි පෘතුගීසින්ගේ පළමු ලංකා ගමනේදී ලැබූ ජයග්‍රහණයන් දෙකක් සඳහන් කරන්න. මොනවද මේගොල්ලෝ පළමු ලංකා ගමනේ ලැබූ ජයග්‍රහණයන්? එකක් තමයි කෝට්ටේ රජු සාකච්ඡා කිරීමට හැකිවීම කෝට්ටේ රජුව සාකච්ඡා කිරීමට හැකිවීම තව එකක් තමයි කෝට්ටේ රාජ සමග බෙලද සම්බන්ධතා ඇති කර ගැනීමට හැකිවීම තවකට තමයි විනද ගබඩාවක් ඉදි කිරීමට අවසර ලබා ගැනීම මේකෙන් දෙකක් ලියන්න පුතේ ලිව්වද මෙතක ලිව්වද මලේෂියා ලිව්වද හොඳයි බලමු ප්‍රශ්න අංක 3 පෘතුගීසීන් වෙළඳ කපටාවක් ඉදිකිරීමට කටයුතු කිරීමේදී මුස්ලිම්වරු ප්‍රතිචාර දැක්වූ ආකාරය දැන් මුස්ලිම්වරුන්ට පුළුවන් වුණා රජු බැහැ දැක්කා රජු හා සාකච්ඡා කළා
කෝට්ටේත් එක වෙළඳාම් කරන අවස්ථාවක් ලබා ගත්තා. ගබඩාවක් හදන්න අවස්ථාවේ මේගොල්ලෝ ලබා ගත්තා. මේ විදිහට අවස්ථාව ලබාගෙන ගබඩාව හදන්න යනකොට මුස්ලිම් මිනිස්සු මොකද කළේ? පෘතුගීසින් විරුද්ධව සිංහලයා මිනිස්සු උසිදන්වලා පෘතුගීසීන්ට පහර දීමට කටයුතු කරා. අපි ලියාගමු. ඔබද